සුබ දවසක් ඔයාල හැමෝටම. ඔන්න ඉතින් අලුත්ම ප්ලේලිස්ට් එකක් අරගෙන ආවේ ඔයාලට අලුත්ම දෙයක් උගන්වන්න. මේ ප්ලේලිස්ට් එකේදී අපි කතා කරන්නේ බේසික් ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි ගැන. ඇත්තටම කිව්වොත් අපි ජීවත් වෙන්නේ සීග්‍රේන් දියුණු වෙන ලෝකෙක. මේ සීග්‍රේන් දියුණු වෙන ලෝකයේ ඇතුලේ අපිට බලන අතේ තියෙන්නේ පැත්තේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් මෙවලා. ඉතින් මේ වගේ දියුණු වෙන ලෝකෙකට යන්න ඉන්න ඔයා මේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් දෙයක් ගැන මොනවාම හරි දෙයක් ගැන ඉගෙන ගන්නවා කියන්නේ ඔයාගේ ජීවිතේට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් වල රස ඔයාට දැනුනොත් කවදා හරි ජීවිතේදී ඔයා වෙනමම ලෝකයකට ගියා වගේ ඔයාට දැනේ. ඉතින් මේ ප්ලේලිස්ට් එකේදී අපි කතා කරනකොට බේසික් ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි, ඒ කියන්නේ මේ මූලික විදුලි තාක්ෂණය ගැන කතා කරන්න යනකොට අපිට තියෙනවා පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන ඉගෙන ගන්න. මොකද මේ දේවල් නැති වුණොත් මේ සබ්ජෙක්ට් එක ඉස්සරහට ඉගෙන ගන්න අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් අය ඔයාලා අහලා තියෙනවා ඕනම සර්කිට් එකක් හදලා තියෙන්නේ පොඩි පොඩි කෑලි කීපයක් එකතු කරලා. මේක සාමාන්‍ය මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති අය නම් කියනවා සර්කිට් කෑලි කියලා. හැබැයි මේ තියෙන ඒවා සර්කිට් කෑලි නෙමෙයි. ඒවට වෙන වෙනම නම් තියෙනවා. ඉතින් ඔයා ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න යන කෙනෙක් නම් ඔයා මේ කෑලි මොනවාද, මේ දේවල් වලින් වෙන්නේ මොකක්ද කියලා ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ මූලික විදුලි උපාංග මේ සර්කිට් කෑලි වලට කියනෝ. මම සාමාන්‍ය සර්කිට් කෑලි කියලා කියන්නේ දන්නේ නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඒ ඇයිට තේරුම් ගන්න. ඉතින් ওই සර්කිට් එකක් අරගත්තම ඒක ඇතුලේ තියෙන පොඩි පොඩි කෑලි වල ඔක්කොටම කියනවා මේ මූලික විදුලි උපාංග කියලා. මූලික විදුලි උපාංගයක් කියලා කියන්නේ අපි විදුලි පරිපථයක්, අපි කියමු සර්කිට් එකක් අපි හදනකොට මේ සර්කිට් එක හදන්න ඕන කරන මූලිකම උපාංග වලට, ඒ කියන්නේ මේ සර්කිට් එක හදන්න ගන්න පොඩි පොඩි කොටස් වලට කියනවා මූලික විදුලි උපාංග කියලා. ඉතින් මේ බේසික් ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි ගැන ඉගෙන ගන්න යන ඔයා සාමාන්‍යයෙන් මේවට සාමාන්‍ය මිනිස්සු කතා කරනවා වගේ සර්කිට් කෑලි කියලා කියන්නේ නැහැ. මේවට වෙන වෙනම නම් තියෙනවා. ඔයාලා මුලින්ම මේ පාඩම ඉගෙන ගන්න නම් සමහර අය දන්නවා ඇති මේ දෙයක් මොනවා හරි පෙන්වලා කිව්වොත් මේවා නම්. හැබැයි සමහර අය දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. ඉතින් මූලික විදුලි උපාංග කියලා කියන්නේ විදුලි පරිපථයක් නිර්මාණය කරද්දී භාවිතා කරන ඒ පොඩි පොඩි කොටස් වලට මේවට කියනවා මූලික විදුලි උපාංග කියලා. ඒ මූලික විදුලි උපාංග තමයි විදුලි කෝස, ස්විච, බල්බ් තියෙනවා, ඊට පස්සේ ප්‍රතිරෝධක, තාරිත්‍රක, පේරක, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට මේ දේවල් මේ සර්කිට් එකක් නිර්මාණය කරනවා අමතරව සර්කිට් එක අධ්‍යයනය කරද්දී තව තව පොඩි එක එක උපකරණ, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මල්ටිමීටර්ස්, ඔසිලොස්කෝප්, සිග්නල් ජෙනරේටර්, LRC මීටර්, මේවා මොනවද කියලා අපි ඉස්සරහත් ප්ලේලිස්ට් එකේදී ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. ඉතින් මං ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. මොකද මේ ප්ලේලිස්ට් එකේදී මේක තමයි පළවෙනි වීඩියෝ එක නිසා මේක ටිකක් ඉන්ට්‍රඩක්ෂන් වීඩියෝ එකක් වගේ තමයි ඔයාලට කරන්නේ. මම තාම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක්, යුනිවර්සිටි ඔෆ් වොකේෂනල් ටෙක්නොලොජි එකේ රත්මලානේ. මගේ ශේෂ්ඨය තමයි මම මෙකාට්‍රොනික්ස් ටෙක්නොලොජි තමයි ඩිග්‍රී එකට කරන්නේ. දැන් ඉන්නේ අන්තිම වසරේ. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ ප්ලේලිස්ට් එක බලන්න කලින් ඔයාට අදහසක් ගන්න ඕන නම් මම වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා ඉංජිනේරින් ටෙක්නොලොජි ගැන, ප්‍රතිරෝධක කියන්නේ අපි රෙසිස්ටර්ස්, ඒ වගේම RCCB කියන්නේ ඔයාලා දන්නවා රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් ටිප් එකක් කොහොමද වැඩ කරන්න කියලා දීලා තියෙනවා වීඩියෝස්. ඒ වගේම මම කරන සබ්ජෙක්ට් එක මෙකාට්‍රොනික්ස් නිසා මෙකාට්‍රොනික්ස් වලිනුත් වීඩියෝ ටිකක් කරලා තියෙනවා. ඉතින් channel එකේ playlist වලට ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා තියාගන්න. මේ අලුතෙන් පටන් ගන්න playlist එකත් එක්කත් එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා වගේම තව කෙනෙක්ට මොනවා හරි දැනගන්න මේ වීඩියෝ එක share පාරක් දාලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ වලදී අපි බලමු ඉලෙක්ට්‍රොනික වල රස ඔයාට කොහොමද දැනෙන්නේ කියලා.